ප්‍රධාන ප්‍රශ්නේ ගත්තොත් මේ පළාත් අද වල් අලි අනතුරට මුහුණ දීලා තිබෙනවා. හැබැයි වල් අලි අනතුරට අපිට වඩා උත්තරයක් තියෙන සජිත් ප්‍රේමදාස ගාව. මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? අලි මන්තරයක් තියෙනවා. මන්දක එතුම මේ ළඟදී කතාවක කියනවා එතුම ගාව අලි මන්තරයක් තියෙනවලු මන්ත්‍රේ මතුරු පැටි අල්ලියා එතනමලු ඕනනම් හෙට ගිහිල්ලා කලාවේවේ ඔප්පු කරලා පෙන්නන්නලු යවන්න තිබ්බේ අලියා ගාවට. හරිද? නෑ එහෙමනේ අපිට දෙන විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඕනා. මේ ප්‍රශ්නේ අද පැන නැගුණු එකක් නෙවෙයි. අලි මීට අවුරුදු 10කට 15කට කලින් ආපු නැති පළාත් වලට අද අලි එනවා. ද අවුරුදු 10ක් 15ක් 30 මේ පරිසර පද්ධතිය සිද්ධ වෙච්ච විනාශය තමයි මේ අලි ඌදුරට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙන්නේ. විශාල වශයෙන් ගත්තොත් අලියා කියන විශාල ලෙස දවසකට සංචරණය වේදෙනවා. විශාල දුරක් ඇවිදින සත්වෙක් අලියා. හැබැයි මොකද්ද වෙන්නේ? අලි මංකඩ වල ටික විනාශ කරා. ඒවා කඩා වැට්ටුවා. ඊට පස්සේ අලියා දැන් කැලෙන් කැලේට මාරු වෙන්නේ ගම මැති. ඒ නිසා යලි අපි මේ අලි මංකඩ වල ටික ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඊට පස්සේ ඔව් ගමට වදින තැන් ටික හරි තැන් ටික බලලා ඒකට විදුලි වැට ගහලා తాවකාලික විසඳුමක් අපි හොයන්න ඕන. දිගු කාලන විසඳුමක් නම් මේ පරිසර පද්ධතියම අලුත් වෙනසක් ඕන. ඒක ටිකක් කල් යන විසඳුමක්. හැබැයි අපි තා වේගයෙන් මිනිස්සු මේ අලියට ගොදුරු වෙනක නතර වෙන්න ඕන. මිනිසුන් තමන් හදාගත්තු බව භෝග අලියට ගොදුරු වෙනක නතර වෙන්න ඕන. මිනිසුන් හදාගත්තු කුඩා පැල්පත අලියට ගොදුරු වෙනක නතර වෙන්න ඕන. එනිසා අපි මේ මිනිස් අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගී ආණ්ඩුව. අපි එක විසඳනවා. අපි එතනට අත තියනවා.